Then, this young talent gets a little too soon. That's the killer.
ඒ තරමින් පොල්ගෙඩිය විලුඹ තියාගෙන ලෙඩිකම් පොල්ගෙඩියට මුද්ද සයිඩ් එක මේ තියාගෙන ඉන්නකොට හට් එක තව අප්‍රාණිකකට කාටහරි දෙනවා. ඒගොල්ලෝ බලයක් යොදන්නේ නැහැ. ඒගොල්ලෝ ඉන්නකොට ඒ හැදීම සඳහා මෙතන සුසුනක් වමට ගැලපෙනවා. නැත්නම් සතුටකට ඒකට වම දැම්ම මාර්ග කරන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි තුමිණි තමයි පොල්ගෙඩිය විලුඹ පාටි වෙලා විලුඹ පොල්ගෙඩිය මත ඉඳලා අර විම වැටෙන නිසා මෙහෙම ඇඟිලි තුඩු වලින් ඉන්න පුළුවන්. එතකොට සිසියම් කාර්යයකට මුල් කරගෙන මේක දකුණට හෝ වමට ගැටෙන මෙතන මේක ඇතුලේ ඉන්නේ නියගිය ප්‍රාණ කාර්යයේ දැන් හෝ වමට කරපෝනවා කිව්වොත් වමට ගන්නේ කොහොමද? ඒ විදිහට කිසිම ප්‍රශ්නයක් නැහැ කරකේ. හැබැයි ඒක තියෙන ප්‍රශ්නේ බුදු බලය. අන්න ඒක තමයි ඒක බුදු බලය. ඒකත් එක මිස්. එතකොට මේ වගේ දේවල් සමාජයේ ඉහළ පෙරේට ආපුව නෙවෙයි. සමාජයේද මේව ආවේ සෑහෙන කාලෙකින් ඉඳලා මානවීය සමාජීය අවශ්‍යතාවයක්. මේ වගේම තියෙනවා පොල්ගිරිය කැපේ නන්දරන කියනවා දෙහිවලින් දෙහි ගෙඩිය මෙහෙම කපලා දෙහිවලින් ලේ ගන්නවා. ඒක ප්‍රවාදයක කරනවා අපේ මේ නිරූපිකාව නදී ඒක පෙන්නනවා. ඊළඟ තියෙනවා ඇඟිලි දෙකෙන් දෙහි කපනවා. ගිරයක් නැහැ මෙහෙම කර දෙහි ගෙඩිය දෙකට කපනවා ඇඟිලි දෙකෙන්. ඊළඟ තමයි අපේ මේ මක්කම පිටි අරගෙන මිනිනොලුව පිටි කොල්ලක් හඳුනගන්න. මේ මිනිනොලුව හඳුනගන්න වෙනවා. ඊළඟ උතුමනා තෙරතාක්ෂි වල අතදා අනිත් කියන සූර්යයක් අරගෙන මේ සූර්යය අරගෙන මේ සූර්යය අතේ බලයෙන් කරෝ එහාට මෙහාට යන වෙන පැත්තේ දැන් අපි හිතුවොත් දැන් නදී දර්ශනී යන්නේ අතේ බලයෙන් මේක පැටුවා කියලා ඒක ඒ කියපු තරක් අර කියලා නිකන් හිතුවත් ඒක පැටුවා බැලුව බැලුවට මේවා අద్భుත ක්‍රියා නමුත් මේවා අద్భుත නෙවෙයි ඇයි මේවා කරන කලින් කරන ඇයි මේවා කියන මිනිස්සු කරන්නේ මම පුංචි ජීවිතයක් කියලා. මට හැදෙනවා බඩේ අමාරුවක්. මුතුම බඩේ එකක්මක් තියෙනවා. ඒක පරිමාණ පරිමාණ හැදෙනවා. ඒකට කිසිම ප්‍රතිකාරයක් නැහැ. ඊට පස්සේ අපි කරන්නේ ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාරයක් කරනවා. ඊළා ඊට පස්සේ බලලා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාරයෙන් විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර දක්වා යනවා. ඊළා ඊට පස්සේ අදාළ ගවේෂණාත්මක ප්‍රතිකාර කරනවා. කරලා කිසිම ආකාරයක ඒකට තුරු දෙන කායික හේතුවක් හොයාගන්නට බෑ. ඔතනදී දැන් අපි නවීන බොහෝ වෛද්‍යවරු ඊළඟට බොහෝ කෙලින්ම යොමු කරන මනෝ වෛද්‍ය කාර්යය. ඒකට සාමාන්‍යයෙන් දාස් සුලබලස් කියන්නේ ෆන්ක්ෂනල් ඩිසෝඩර්ස් කියලා. මේ කායික ලක්ෂණයක් නැතුව කායික රෝග වලට ඇත්තටම නේදන කිසිම ප්‍රශ්නයක් නැහැ. අර වගේ අර කායික වෛද්‍ය ප්‍රතිකාරයේ මනෝ වෛද්‍ය ප්‍රතිකාරයේ ක්ෂේත්‍රයේ රෝගියා මාරු නොවුනොත් මම කෙලින්ම යනවා මේ පිළිබඳව ගුප්ත විද්‍යාව කරන කෙනෙක් ළඟට යනවා මේ කාර්යය ඉල්ල කියනවා මගේ බඩ රිදෙනවා සමාන වෙලාවට ඉවසන්නකොට උණ ගිරිය දිමන මානව කොයි වෙලාවටද මේක රිදෙන්නේ කියලා සම්පූර්ණ විස්තරයක් ආහාර මේ රිදීම සංකේතණය කරන ක්‍රියාවක් ඒ ක්‍රියාව මෙන්න මෙහෙම වෙන්න පුළුවන් මම හිතන්නේ ඔබතුමාට කවුරු හරි හුරියමක් කරා ඊට පස්සේ තමයි කොහොමද දැන් හුරියමක් කරන්නේ අපි බලමු හුරියමක් කරා ඊළඟට ඊවසන මොකද කරන්නේ අපි කවුරු අපි බලමු දෙලිය. ඔබතුමාට යක්ෂ ප්‍රේත භූත වැල්මක් හුරියමක් තියනවා නම් මෙලි දෙලි දෙලි තුරින් ලේ දෙලි දෙලි තුරින් රුපිරේ කියලා කියනවා. ඉතින් මම ඉතාල කරුතුන මේ විතරම පුදුම දෙයක් කියලා අර කපුව ඇදුරා දෙලි ගේ කපන රුපිරේ එනකොට මට හිතෙන්න පටන් ඇදුරා ලෙඩේ අරගෙන දැන් ඔන්න ඒකට අපි අර්ථ දැක්වීම පණිවිඩ කරන්නේ ඉංග්‍රීසි වෙද තමයි කටිර වෙද තමයි දේශීය වෙද තමයි හෝමියෝපති ආයුර්වේදික පොතකවත් නැති බඳුන ඇදලා දුන්නා. කොයි මත් මේ චිකිත්සක ක්‍රමෙන් දුන්නා ඔබට ගැටලුවක් තියෙන ගැටලුව මේක. දෙහි කෙරේ දැවට කූරියක්. ඊළඟට කියන කවුද කියන හෝමියෝ කරේ. ඊළඟට ඔහු කියනවා ඉතාල සුලබ ලෙස. මේ ඔබත් සමග ඒක නැත්තම් අඳුරන්නේ නැති කොහෙවත් දෙන කෙනෙක් මට හෝමියෝ කර දුන්නා. අලුත් කෙනෙක්ට කියන්නේ කාර්යයක් ඔබත් සමග ඔයගෙ ඉතාලම ආසන්න වල සම්භාවිතාව පිළිබඳ ප්‍රීතියේ ප්‍රොබබිලිටි ඒ සම්භාවිතාව රීතියක් තියෙනවා අපිට ආසන්න වශයෙන් කියනවා අපිට හතර දෙනෙක් විතර උඩ දා ගන්න පුළුවන් කියලා. ඊළඟට තව තව ලක්ෂණ අනුව බලනකොට අපි කියන්නේ අපි කියන්නේ ඔහු කියන ලක්ෂණ අනුව නෙවෙයි. අපි ඔය අපි ඉස්සරම යන අර මිනිස්සුයල අපි ප්‍රධාන සැකසවල මේ ඒ ලක්ෂණ අර ඔහු වේදාන්තයෙන් කියනවා කියන බල බලලා ඔහුගේ අසාර්ථක ලක්ෂණ පිවත් කරනවා. සාර්ථකයේ ඔබේ පරිශ්‍රයේ ලක්ෂණ නම් හරියට තමයි. හරියට ඇත්තම හරියට නැහැ. 30 30 දාලා ඉන්නවා. අනිත් 70 විසිකලා දාලා මොකද?
අපිට අසරණ වෙලා ඉන්නවා. අපි අසරණ වෙලා ඉන්නේ අසරණ වෙලා ඉන්නවා කියන කෙනෙක්. මේකෙන් ගොඩේම අවශ්‍යතාවය තමයි අපි මොනේ කියන දේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඊළඟට කියනවා ඊළඟට මම දැන් මොකද? දැන් අපි කියන අපිරේ ලක්ෂණ කරලා ඊළඟට මම ලන්න පකර දෙන්නේ. ඊට පස්සේ අපිට දෙන්නේ ඊළඟට ඒ කියන කාර්යයකට ගල හාර මං ආකාර කරනවා කියනවා. ඊළඟ සැරේදී අපිට ඒ කියන දෙවි හරි දැන් නම් දැන් හැබැයි මේකට දැන් මේ කරලා තියෙන පොඩි අපනෝලක් දාලා දැනට හරි මාස 3ක් කොහොම තියෙන්න මාස 3ක් හෝ මාස 2ක් යනකම් නැවත හැදෙන්නේ මෙතන ඕලන්ගෙන් දවස් 7 14 48 වගේ වාරිකා කියනවා වෙනම රටාවකට කියනවා සම්මත රෙගියුලර් කරන රටාවකට මේ වෙන රටාවකට කියනවා කියලා බලන්න එහෙම වෙලා ආයි දින 48ක් ඉන්නවා ඊට පස්සේ ආයි හැදෙන්න හරියටම 52 වෙනි දිනේ ඉඳලා 55 වෙනි දිනේ දාන කාර්යයනවා අර වේදනාව අර වගේ ඊළඟට යන්නේ නිකන් මේකට කියන පස්සේ මේක ප්‍රබලදයක් කොහොමද වේදනාව කරලා බලන්න කියන්නේ පටන් ගන්නේ 40000 50000 ලක්ෂයෙන් ලක්ෂ 10000 ලක්ෂ 15000 ලක්ෂ 20000 ඒ පුද්ගලයාගේ මුළු සේසතම සේසතම ඊළඟට මේකට වැස්ස බින්දුවක් හදලා දෙනවා මේවත් ගන්න ඕනේ මේවත් ගන්න ඕනේ මේවත් ගන්න ඕනේ කියන ඉවර වෙලා අර මනුස්සයාගේ තවත් ඇඟේ රීරි මාසාරිතේ කියන රීරි මාස තියෙනවා නම් තව ටිකක් යනකොට මුළු ජීවිත කාලෙම අර මනුස්සයා ගසනවා කිසි දුවිද්‍යාත්මක බලනවා එතකොට ඒ නිසා මේ මේ කරන කාර්ය මේ කරන්නේ නැහැ කල දැන් දිනෝ දෙහි කරද්ද මේ ඇඟේ දෙකේ දෙහි කපන්නේ ගැල දින බලය ඇඟේ දැන් මේ කපුවා වෙන මම ඇඟේ දෙකේ කපනවා කපන මැදින් කරු මේ නදී දැන් ඊළඟට අතර මිනිහෝ ඔකේ මිනිහෝ කොහොමද යාට මම කරන්නේ මට හුණියමක් තියෙනවා බලමු ඔබතුමාට කවුරු හුණියමක් කරනද කියලා බලද්දී හුණියමක් කරනවා එයාගේ අතේ මේ හුණි මැකට ගන්නවා එයාගේ මේ අතුරණි අකට ගන්නවා මේ හුණි අර මිනිහලා මෙහෙම කරනවා මේ බොරු නැති හුණි නොකරයි කියලා ඊට පස්සේ කරනවා දැන් එනවා යන්න කියලා බෑ බෑ යන්න බෑ යන්න බෑ දැන් ඔන්න සම්පූර්ණ ගහන ගහන ඊළඟට කියනවා අර මේ මීනවල උතුරන් දෙල්ටාටි ලබතේ මේක හරි භයානක කතන්දරයක් කියන්නේ මේක කියන්නේ ඔබට මේ කොයි තරම් ඇස්වා කටවහ තියනවාද කියනවනේ මේ තියෙන බලය අනු මේ තියෙන උතුරන් දෙල්ටාටි අතනාම තරම් ශක්තියක් තියනවා මට ඒ ඔබට තියෙන ඇස්වා කටවහ වතුරක දෙයි ගානේ නිකන් මේ වතුරල වතුර ගාලා යව ගන්න ඒකෙන් අර උත්තරේ සිිතේ දැන් මානසික විෂෝදනයක් ඇති විශේෂයෙන්ම වෛද්‍යවරු වෛද්‍ය ක්‍රමයේ මුල මොකදද කියලා මේකම පිළිගන්න. ඊට යන්න 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 අපි කරවීම් ගැන කතා කරනවා, එනර්ජි ගැන කතා කරනවා, මට්‍රෝවි ගැන කතා කරනවා, විවිධ දේවීන් ගැන කතා කරනවා. මේ සියලුම දේවීන් වැඩි මේ වැඩි තමයි. ඉතාලම බෑ. නමුත් අවාසනාව අවාසනාව. දැන් බුදුදහමේ තියෙනවා මේ බුදුදහමේ තියෙනවා මේ එක දෙයක් ලෝක න්‍යායයේ පිට සිද්ධ වෙන දේ. ඒවා කියන්නේ අච්චරිය අභූත. අච්චරිය අභූත. ඒ වගේම ලෝක න්‍යායයේ සිදු නොහැකි දේ. දැන් කියනවා සූත්‍රවල බුදු බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනකොට බුද්ධත්වයට පත් වෙනවා පොළොව කම්පා වෙනවා. එහෙම පොළොව කම්පා වීම ලෝක න්‍යායයේ කරන වෙනම අච්චරිය අභූත. අච්චරිය කියලා කියන අච්චරිය අභූත කියන වචන දෙක මේ. අච්චරිය අභූත දාන්න. අච්චරිය අභූත කියලා සූත්‍රවල එතකොට මේ මම කල්පනා කරා මේක මේ ලංකාවේ කොහොමද අපි ආදේශ කරන්නේ අච්චරිය කියන්නේ සිංහලෙන් අසෙන්නේ සංස්කෘත ආචාර්ය එතකොට මේ දැන් ලංකාව ආසියාවේ ආශ්චර්ය වෙන්න යන කාලේ ඕකටම හරියට ඔයගොල්ලෝ කලින් ලංකාව අද්භූත වෙන තත්ත්වයක් නේද ආචාර්ය අද්භූතයි දෙකම ආචාර්ය ලංකාවට නම්බර් කරපෙන්නේ දැනට ඉන්න ඉස්සර අබගස්සයට ওই පදගස්සයට හිටපු එක එක ඔය තෙල් කිසිම පදනමක් නැතුව ඔය ප්‍රතිබෝ කියලා දුෂ්ටක බලේ මෙහෙත් පෙතිවල දීපු ඔය මන්ත්‍රකාර ගුරුකන්දාරයෝ නැත්තේ අබගස් කියනවා මේ ඔක්කොම ඉන්න රූපවාහිනිය අබගස් මොනවාද රූපවාහිනිය නැති ඔවුන් නතර වෙන රූපවාහිනිය නැති ඊළඟට කොහෙද ලංකාවේ මේ ඉතරම ඉතරම සමාධි ඉගෙනගන්න කියලා නඩොක්කු. රට පාලනය කරන්නේ තෝන් කියන්නේ. එතකොට අච්චරිය ගැන අතර වෙයිද? අච්චරිය අභූත දෙක මිලක් කියලා වෙයි. ඊළඟට මේ කොස්තාර් මන්ත්‍රය කියන අපි මේ අවශ්‍ය කරනවා. දැන් කරනවා විශේෂයෙන්
සඳහන් කරන්න කරුණු අවශ්‍ය නැහැ. අපි ඒ කාලයක් ගන්නකුව ඩොක්ටර් රුමි රූපන් ආරාධනය කරමු පොලිස් කරුණ දැකීම කරන්න කියලා. මම දැන් ඊට පස්සේ තමයි අපි ඉදිරිපත් කිරීම කරන්නේ. ඒක අපි කල්පනා කරා මේ තුල කරන්න නැතුව එලියට් කරන්න. එතකොට ඒ සඳහා ලක්ෂ්‍ය පුරම් කොට වඩ වෙලා ඉදි බලන්න වැඩි කල්පල කරගන්න සෙනෑ අපි කියන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ අපි ඒ ඇතුළෙන් අපේ මේ සංවාදය සහ සාකච්ඡාවලින් යන්න අපි නැවත මේ කැවිලා අපි ඔසොන් ගමු. මම මේ කලින් දැනුම් දෙන්න කරේ වැඩි පහසු කරන්න. මම අර කලින් අදහස් නැමැති අදහසක් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වුණා. දැන් මේ බොහෝ මාධ්‍යවල ජාතික තලේ ජනමාධ්‍යවල හැම මාධ්‍යවල මේ දෝෂය කරන්නේ සියලු මාහාරයේ විද්‍යාවන් දැන් සාමාජික ප්‍රතිපද කරගෙන යන අලුත් අලුත් මේ උපරවෙන්නේ අලුතෙන් අදලා අලුත් අලුත් විද්‍යාවන් දිවි ගන්න යනවා. දැන් මේ කාලයේදී මගේ මිත්‍ර ධර්මාධ්‍යයේ ගියේ සදාකලතුර මේ දීපවාද සම්ප්‍රදාය ඔවුන්ගේ විද්‍යාශීල වෙන තරියක් නැහැ. දැන් ප්‍රේමාගෙද මේ වෙන දෙයක් කියලා. ඒකට එක්තරා පිළිතුරු දෙන්න අවශ්‍යයි. ඒ වගේ මේක ඒ පිළිතුර මම මේ අද වැඩසටහන සම්බන්ධයෙන් ලැබු ලිපිය එක්තරා ප්‍රමාණයක් ගණන් කරලා දුන්නා තිබුණා. ඒ වගේ මම මේ කරලා මේ සම්බන්ධව දැන් කිසි පැහැදිලිවීමක් කරලා තියෙනවා. මේ හේතු වාද සම්බන්ධයෙන් කියන්නේ ප්‍රතිේ එකම නමුදයක් පරිත්‍යාගී ජාවාංකාර මේ අය ඒක පරිතන්නේ බාද කරගන්න පරිතන්නේ පර්ග විතර්ක කරන්න හැපෙන් සංග්‍රහයක් වෙන්නේ. ඒකත් අපේ න්‍යායපත්‍රයේ එක කොටසක්. ඒක ඒ අය අභිමුඛ වෙලා ඒ අය පරාද කරලා ඒ අය සම්බන්ධ ඉදරෝ කරන්නේ. නමුත් ඒක අපේ උපාය මාර්ගයේ එහෙමත් අපිට කියලාවක් නැති විදිහට මේ වැඩේ කරගෙන ඉන්නවා මිස ඒකේ සමාජ ප්‍රශ්නයක් නැහැ. ඒ අයගේ බිස්නස් එක කට්ටර් බිස්නස් එක නතර වෙන්නේ නැහැ. ජනමාධ්‍ය වල මේ ගැන යන දේවල් කියලා නතර වෙන්නේ නැහැ. අපේ සංස්කෘතියේ විදිහට අපේ විපාය මාර්ගයේ මේ විද්‍යාවේ විදිහට ප්‍රථම වර්ගයේදී සමාජයේ දියුණු කොට පෙන්නන ඒ සංවිධානයේ කියන ඊට පස්සේ මේ විද්‍යාව පරාජය කරන්න තාක්ෂණික උත්තරේ දැක්වත් කරලා කරන්න බැහැ. ඒකත් කියන්න එක තමයි විද්‍යාව සිසේ විභාගයෙන් ප්‍රවේශ නැතිවා. නමුත් සමාජයේ විද්‍යාව පිළිබඳව යම් කිසි ඉදිරියාමි ගමනක් කරනවා මේ සමාජයේ යම් කිසි ප්‍රතිසංස්කරණයක් සඳහා පෙරපු බලවේගයක් විදිහට අපිට උරුම නැගෙන්න වෙනවා. ඒක නැතුව තනිදානේ එකෙක් කඩේ එක හැදියා කියන මේක වෙන්නේ නැහැ. එතකොට අපි ඇවිල්ලා යම් කිසි සමාජ බලපෑම් සාගත කණ්ඩායමක් විශේෂ රූපයක් ඊටත් දෙහා අපිට සංකේත ගොඩනගා ගන්න ඕනද අපි ලින්ක් එක ඊට වඩා වැඩි සමාජ බලපෑමක් කරන්න අපේ ඉලක්කයක් තියෙනවා. එතකොට අර අපි නිෂ්ක්‍රීය කියන්නේ අපි දෛනිකව මේ එක එක කටලියක හැප්පී හැප්පී ඉන්නේ නැති නිසා. එතකොට ඒක ඇවිල්ලා ධර්මාත්මක ආර්ගාරක සහ ඉලක්ක තරන්නේ. එතකොට ඒකනේ අපි උපාය මාර්ගය අපි හැම අවස්ථාවකදී අපේ මතේ ඒක ගන්න අපි ඒක එයාකාරයෙන් වැඩිවත් උනාට අර විදිහේ පැකට් කරකිරියක අප දවස් දවස් හැප්පී හැප්පී නැහැ. ඒකත් අවස්ථාවක් නේ අපි ඒක සම්බන්ධයෙන් ඒ අභියෝගේ බාර ගන්න. ඒක මම එක කවුරුකින් කරේ සමාජයෙන් අපි ඔය දකින්න විදිහ
සම්බන්ධ කරන කරුණු දක්වා ඒ වගේ මේ මේ කාර්යය අපි අවධානය කරන්නේ ඒක සම්බන්ධ කියන්නේ සමාජ සංවිධානය කිරීමේ කණ්ඩායම සමාජ ව්‍යාපාරය කියන එක මේ අවධානය කරන්නේ මම දැන් මේ ප්‍රතිමාකර කාලේ අපේම මේ අවස්ථාවේදී අපේ ආරම්භක අපි දන්නවා ඇත්ත අතීතයේ බැලුවොත්
මේ අපිට නොපෙනෙන බලවේග විශ්වාස කිරීම පුරාණ අතීතයේ පැවැත්ම දේවල් පුරාණ යුරෝපය ගත්තත් පුරාණ ඉන්දියාව ගත්තත් මේවා පිළිබඳව තිබුණා. අපේ ඉන්දියාව ගත්තොත් ඉන්දියාවේ බුදුන් වහන්සේට ප්‍රතිපද ප්‍රථමයේ වෛදික ආගම්වල පෞලව විනාශ කරන තමයි රෝහලට එන්නේ. ඒ රෝහලේ ඉන අවස්ථාව වෙනකොට පෞලයේ තිබුණ සියලුම සම්පත් විනාශ කරගෙන ඉවරයි. ඒ වගේම ඒ පෞලයේ හැම දෙනෙක්ගේම රැකියාව විනාශ කරගෙන ඉවරයි. මුළු පෞලක්ම මුළු සමාජයම විනාශ කරගෙන ඉවරයි රෝහල වෙනකොට. මේ වගේ අවස්ථා අපි සිය ගානක් අත්දැක්කා. සමහර අය කියලා පුළුවන් අපි එහෙම අපි කරන්නේ පොඩි සුළු දේකපීමක් එහෙම නැත්නම් නූල් බැඳීමක් විතරයි කියලා. නමුත් මේ බොහෝ අවස්ථාවල අපි දැක්කා ඒ සුළු මේ නූල් බැඳීම තුළ පවා එහෙම නැත්නම් දෙහි කැපීම තුළ තබා පවා ඒ රෝගියා රෝහලට පැමිණෙන කාලය තව තවත් දික් කරනවා. කියන්නේ කායික සිද්ධාන්තයක් තමයි ප්‍රයෝග වෙන්නේ. දැන් අපි දැන් මේ කරන පුද්ගලයා ගොඩක් කරාට කියන්නේ මම එක හෙල්ලුවේ නෑ. ඒක ඉබේම හෙල්ලෙන්න පටන් ගත්තා කියලා. දැන් අපි කිව්වත් මේක දැන් මේක බලයෙන් මේ බලයෙන් නෙවෙයි මේක වහමද වලනවානේ කියලා අහන්නේ අපි. ලඟලා අහන්නේ ඇයි ඔය දේව බලයෙන් හෙල්ලෙන්න නැත්නම් වහම වලනවාද කියලා. නමුත් ඔය දෙක විතරක් නෙවෙයි සිද්ධ වෙන්න පුළුවන්. අපිට අපි හිතාමතා කරන දේවල් තියෙන්න පුළුවන්. හිතාමතා කරන දේවල් පාලනය කරන අපේ මස්ජිත්ක බාහිකේ ඒ දේවල් වලට අමතරව අපේ සියුම් චාලක ක්‍රියා සිද්ධ වෙන්න පුළුවන්. සියුම් ස්නායු පණිවිඩ අතේ තියෙන මේ පොඩි මාංශ පේශි වලට භෞතික විද්‍යාවෙන් ඒ පිළිබඳව අපිට වඩා හොඳට විස්තර කරයි. නමුත් ඒ අවශ්‍ය ශක්තිය ලබා දෙන්න පුළුවන් අපේ පොළේ තියෙන ස්නායු කෙටි සියුම් ස්නායු පණිවිඩ අතේ තියෙන මාංශ පේශි වලට ලබා දෙන මාර්ගයෙන් අපි එකට මනෝවිද්‍යාව කියනවා අයිඩියල් මෝඩර් ඉෆෙක්ට් කියලා. එහෙනම් අපි හිතන්නේ නැතුව අපේ පොළේ පාලනයකින් තොරව අපි යමක් අල්ලගෙන ඉන්නකොට සියුම් චලන සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක විශ්වාස කරනවා නේද?
ඒක
ඔබට සුබ සංජානනික ආයතනික ප්‍රවෘත්ති